ජීවත් වෙනවා කියන්නේ සෙල්ලමක් නෙමෙයි. ඒක තේරෙන්නේ රස්සාවක් කළා තමන්ගේ ජීවිතේ වගකීමක් අතට ගන්න ඕනේ. ඔන්න පවුලක් පන්සලක් එහෙම වුණා නම් ජීවිතේ බර සුපිරියටම දැනන ගන්නවා. ඉස්සර වගේ නෙවෙයි. දැන් ජීවන වේදම ඉහළයි. රටේ ආර්ථිකය විතරක් නෙවෙයි ලෝක ආර්ථිකයත් ටොයිලට් එකේ තියෙන්නේ. ඉතින් එහෙම කාලෙකුණත් අපි කොහොම හරි ජීවත් වෙන්න ඕනේ. නිකම්ම ජීවිත කාලෙම බර අදින බූරෝ වගේ ජීවත් වෙලා හරියන්නේ නැහැ. ජීවත් වෙනවා කියලා දැනෙන ජීවිතේ ආතල් එකකුත් අරගෙනම ජීවත් වෙන්න ඕනේ. අන්න එහෙම ජීවිතේ ආතල් එකත් ජීවන බරත් බැලන්ස් කරගෙන ජීවත් වෙන්න නම් මේ උපදෙස් කීපය ගැන හිතන්න. පළවෙනියට විකල්ප බලශක්ති විසඳුම් වලට යමුද. මේක නම් සරල ටිප් එකක් නෙවෙයි. හැබැයි හිතන්න විදුලි බිල් වලට ගහන ටැක්ස් දිනෙන් දින වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. හැබැයි දැන්ම තියාම සූර්ය බලශක්ති පද්ධතියකට ආයෝජනය කළොත් ඒකෙන් සැලකිය යුතු වෙනසක් සිදු කර ගන්න පුළුවන්. සෝලාර් සිස්ටම් එකට යන වියදම බැංකු ණයක් විදියට දෙන ක්‍රම හැමක් තියෙනවා. හැබැයි තින් සැලකිල්ලෙන් ගණන් හදලා බලන්න ඕන මාසිකට ගෙවන්න ඕන වාර්කයේ සහ නිවසේ විදුලි බිල අතර පරතරයක් ගෙවල ඉවර වෙනකොට කොයිතරම් වාසි සහගත වේද කියන කාරණා ගැන. ඊළඟට බොන පාටි. දැන් ඉතින් අපි හැමෝම කන බොන මිනිස්සු. එතකොට ගොඩක් දෙනෙක් ඉන්නවා සතියකට දවස් දෙක තුනක් පොඩි බිය අඩියක් එහෙම ගහන්න කැමති. දැන් බොන එක නවත්තන්න කියලාද අපි කියන්නේ? නෑ. අපි කියන්නේ බොන එක අතල් එකක් කරගන්න කියලා. ඒ කියන්නේ මෙහෙමයි. අපි කියමු සතියකට දෙසරයක් සති අන්තේ සම්පූර්ණයෙන්ම නිවාඩු තියෙන දවසක් කියලා. අන්න ඒ වගේ දවසක හවස් අතේ යාළුවෙක් එක්ක සෙට් වෙලා එහෙම නැත්නම් මාස් සෙන්දුවක් එහෙම දාගෙන බිය එකක් ගහන එකේ වෙනම කලාවක් අතල් එකක් තියෙනවා. හැබැයි ඒ අතල් එක අර දවසම වැඩ කරලා ඉවර වෙලා හදිස්සියට බාර් එකට ගිහින් බොන බියර් එකකින් ලැබෙන්නේ නෑ. ඊළඟට කෑම මේක ගොඩක් වෙලාවට බලපාන්නේ අලුත් බඳපු කපල් වලට සහ නීතියෙන් ඉන්න කොල්ලන්ට කෙල්ලොන්ට තමයි. ඒ තමයි උයන්න කම්මැලි නිසා එළියෙන් කන එක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. එළියෙන් කනකොට සෑහෙන වැඩි ගාණක් වේදම් වෙනවා. විශේෂයෙන්ම පීසපාරක් එහෙම දානවා කියන වේදම උපරිමයි. අනික ශරීර සෞඛ්‍යයට තරම් හොඳත් නැහැ. අන්න ඒ නිසා එළියෙන් කන එක මාසිකට දවසක් හෝ දෙකක් උපරිම කරගන්න තියාගන්න. අනික දවස්වලට උයන්න කම්මැලි වගේ හිතනොත් වෙනස් විදිය රෙසිපියක් හදලා බලන්න. ඊළඟට හස්ත කර්මාන්ත. දැන් අපි හැමෝටම විනෝදාංශ තියෙනවා. හැබැයි ගොඩක් දෙනෙක්ට අද කාලේ තියෙන්නේ මෙලෝ රහක් නැති ලෝන්ත විනෝදාංශ එක්ක කියයි ටීවී බැලීම කියලා නැත්තම් නිදා ගැනීම කියලා මොන ජීවිතද මේවා. ඒ නිසා ඔය වගේ මෙන්ටල් විනෝදාංශ වෙනුවට පටන් ගන්න මොනවා හරි හස්ත කර්මාන්තයක් ඉගෙන ගන්න. ඒ කියන්නේ එක්ක රේඳු ගොතනක වෙන්න පුළුවන්, ෆැබ්‍රික් පේන්ටින් වෙන්න පුළුවන්, වඩු වැඩ වෙන්නත් පුළුවන්, අර ලී වලින් පොඩි නැව් හදන එක වෙන්නත් පුළුවන්, යකඩ වැඩ වෙන්නත් පුළුවන්. ඇත්තටම මේ වගේ දේවල් කරන එකේ තියෙන මානසික සුවය අපමණයි. ඊළඟට සැටලයිට්, කේබල් ටීවී, ටෙලිෆෝන්. පොඩක් එක මාසික ටීවී සහ ෆෝන් බිල් අතට අරගෙන බලන්න. දැන් බලන්න ඒකේ Tamanට ඕමනා නැති වේදම් මොනවද කියලා. උදාහරණයක් විදිහට සමහරුන්ගේ ලෑන්ඩ් ලයින් වල CLI වලට ගාණක් එකතු වෙනවා. හැබැයි ගෙදර තියෙන ලෑන්ඩ් ෆෝන් එක CLI පේන මොඩල් එකක් නෙවෙයි. එහෙම නැතිනම් මොනාහරි රින්ගින් ටෝන් වලට දිනපතා එන සිත නිවන කතා වලට මොබයිල් ෆෝන් බිලේ ගණන් එකතු කරලා තියෙන පුළුවන්. තව කාරණයක් තමයි දැන් සැටලයිට් හෝ කේබල් ටීවී බලුවොත් අපි ජීවිතේට බලන්න නැති channel කීයක් තියෙනවද? ඇත්තටම ගොඩක් ජීවිතේට බලන්න නැති channel දෙන්නේ නොමිලේ. ඒ ගොඩක් දෙනෙක් සැටලයිට් හෝ කේබල් ටීවී එකේ මුදල් අය වෙන සමහර channel තියෙනවා බලලා නැති. ඉතින් එහෙම ඒවා cancel කළොත් මොකද? ඕන නම් අර තමන්ට ඕන channel ටික විතරක් බලන්න හදාගන්න ක්‍රමයකට යන්නත් පුළුවන්. ඊළඟට transport. අපිට ඇත්තටම ගමනාගමනයේදී මුදල් වැය වෙන්නේ බොහෝ විට කම්මැලිකම හෝ නොසැලකිලිමත් නිසා. එකක් තමයි හැමදාම පරක්කු වෙනකල් නිදාගෙන ඉඳලා පිස්සු හැදලා වගේ වැඩ දුවනවා. ඉතින් ත්‍රිවිල් සරණං ගච්ඡාමි. එතකොට ඔෆිස් එකේ කෑම එකක් ගන්න කිලෝමීටරයක්වත් අඩු දුරක් යන්න කැමති නෑ. ඒකටත් ත්‍රිවිල් ඕනි. ඇත්තටම සමහරු ගන්න පඩියට වඩා ත්‍රිවිල් වලට වියදම් කරනවා. හැබැයි යන හැම තැනකම පොඩ්ඩක් කලින් යන්න පුරුදු වුණොත් පොඩි දුරක් ඇවිදින තැන වේලාවක කම්මැලි නැතුව ඇවිදින පුරුදු වුණොත් ඒකේ වාසිය ලැබෙනවා. ඊළඟට අමතර ආදායමක්. දැන් කාලේ ඇත්තටම අපිට ඩොලර් වලින් උපයන්න පුළුවන් නම් වාසිය. ඉතින් ඒ part time වැඩ පටන් ගන්නේ නැත්තේ. උදාහරණයක් විදියට www.fiverr.com වගේ වෙබ් අඩවියක register වෙලා part time වැඩ කරන්න පුළුවන්. ඒ වගේම වැඩ කරන්න කමන්ත කුසලතා නැහැ කියලා හිතනවා නම් ඒත් වැඩේ සරලයි. කුසලතා හදා ගන්න පටන් ගමු. වෙබ් ඩිසයිනින් එහෙම නොමිලේ ඉගෙන ගන්න පුළුවන් තැන් අන්තර්ජාලයේ තියෙනවා. ඉතින් ඒ වගේ වෘත්තීය දැනුමක් ලබා ගත්තට පස්සේ part time website එකකින් වගේ වැඩ කරන එකත් ඇත්තටම ආතල්. මොකද වෙබ් ඩිසයිනින් නෙවෙයි Tamanට ආතල් වෙන ශේෂ්‍ය තෝරගන්න පුළුවන්.